දෙමෝදර ප්‍රාදේශිරෝහල් බොහොමේ ඉදිකිරීමට නේමත මාර්ගයක් සම්බන්ධයෙන් වූ සිද්ධියක් මුල් කරගනිමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට බැනවදී තිබුණා. ඊට විරෝධය පළ කරමින් ඌව පළාතේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඉකුත් තුන්වනදා අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියලුම සේවා වලින් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් එම රෝහල්වල ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී සෞඛ්‍ය නිලධාරීන් ගැටලුව සමතේකට පත් කර ගැනීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයාට බදුල්ල මහරෝහලට පැමිණෙන ලෙස පවසා තිබුණද ප්‍රධාන අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබුණා. අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡාව පැවැත්වීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ඊයේ රාත්‍රියේ පැමිණියා. එම අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා වර්ජනය හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් ලිපියක් භාර දී තිබුණා. මේ සාකච්ඡාව තුළදී සුහදශීලීත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැමැත්ත ප්‍රකාශ කරා තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වෙන්නේ නැතුව වැඩ වර්ජනය අහෝසි කළා රාජකාරී ආරම්භ කරන බවට මම පෞද්ගලිකව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කනගාටුව ප්‍රකාශ කළා. ඒ සිද්ධිය සම්බන්ධව ඒ අනුවයේ බදුල්ල මහරෝහලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැවසුවේ අද දින සිට රෝගී ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි. මෙහිදී අපි බදුල්ල මහත්තයාට යොමු කරන ලද අපගේ ඉල්ලීම් සියල්ලටම ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්ුණා. මෙහිදී ඔහු මේ වෘත්තික යාමාගල හේතුවට හේතුණු කාරණාවලට ඔහුගේ ක්‍රියාකාරකම් පාදකුණ බව පිළිගත්තා. එයට ඔහුගේ කනගාටුවත් පසුතැවීමත් ප්‍රකාශ කර තිබියා. මේ ආකාරයට වැඩ වර්ජනය අවසන් කරනවා.